සජිත් ප්‍රේමදාස කලබල වෙන එකකට තේරුම් ගන්න පුළුවන්. ඇයි මේ? ඒගොල්ලෝ හැමදාම බැලුවේ ජනතාව රවට්ටලා ඡන්ද දිනන්න. එමනේ. ඡන්දයක් ඉට වෙනකොට මොන හරි බෙදෙනවා. කොවි පොට් ටිකක් බෙදෙනවා. හාල් කිලෝ 5ක් බෙදෙනවා. 10ක් බෙදෙනවා. උළු කැටයක් දෙනවා. ඡන්ද කොල්ල කරනවා. ජාති අනුතුරු යාගම අනුතුරු කියලා ඡන්ද කොල්ල කෑවා. දැන් ඒකත් ඉවරයි. නැතිවෙන කල් දෙමීම සඳහා මේගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා කියන එක ගැන කිසි දෙගිරියක් නැහැ නේ. විවිධ උත්සාහයන් කරනවා. මින් ඒවා පරාජය කිරීම සඳහා සක්‍රීය වැඩ කළ යුතු තියෙනවා. Tamanට අඩුම ගානේ මෙවැනි දෙයකට එරෙහිව කටක් අරින්නවත් කොන්ද පණ නැති බංකොලොත් විපක්ෂයයි එක්ක තවදුරටත් මේ ගමන යන්න බෑ. නව දේශපාලන බලවේග ඉදිරියට ගත යුතු තියෙනවා. එදා 71 88 89 ඡන්ද කල් දාන්න අභියෝග කරපු ඇවිල්ලා ඡන්ද දුන්න මරණවා කියලා කියපු ඒ වගේ කට්ටිය අද කියනවා මෙන්න මේ කල් දාන්න හදනවා කියලා. මං හිතනවා මේ ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව ගිහිලා තියෙන එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ, ජනාති වික්‍රමසිංහ. හැමදෙනාම අපි කියන දේ නෙමේ ඇත්ත වශයෙන්ම මොනවද වෙලා තියෙන්නේ කියලා බලලා රටක් ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. දැන් පඳුරකට පයින් ගැහුවම බිසි වෙන තරමට අපේක්ෂක. ඒ තරමට අපේක්ෂක. මම දන්නවා අනිවාර්යයෙන්ම මේ බැලට් පේපර් එකේ අපි දැක්ක කොමිසමෙන් කියන එක පැත්තක් ගහලා වදිනු අනිත් පැත්තේ ගහන මේ පැත්ත නෙවෙයි මේකට පොතක් ගහන්න වෙනවා. දේශපාලන රැකවල බල රට යන්න. එහෙමත් මේකේ ඉන්නවා. දැන් අරගලය කියලා කියන්නේ කරේ මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින්නේ. රජයක් එලවන්න ඕන නම් මෙන්න වෙලාව. ගෙවල් ගිනි තියලා මිනිස්සුන්ව මරලා මුළු රටම අස්ථාවර කරලා ආණ්ඩු කියන්න බෑ. මම හිතන්නේ ජනතාවට විහිළු සපයන්න හොඳ නැහැ. මේ රට මේ ආසියාවේ බලවත් ජාතියක් වෙන්න හදනවා. එවැනි රටකට ශ්‍රී ලංකාවේ පුරවැසියන් කල්පනා කරන්න ඕනේ ඉල්ලුම් පත්‍ර දාන අය. ඒ සඳහා සුදුසුසඳ කියලා. ඕනෑම තනතුරකට ඉල්ලුම් පත්‍රයක් දානකොට ඒකට සුදුසුකම් තියෙනවානේ. ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති මාට තිබෙන සුදුසුකම් ඒ හා සමාන ලෝකයේ පිළිබඳ දැනුමක් හෝ පොතක පිටුවක් පෙරලන්න නැතුව තමන්ගේ මනසේ කල්පනාවෙන් ශ්‍රී ලංකාව හසුරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියලා ප්‍රකාශ කරන්න කැමතියි.